පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ අදත් ධර්ම ශ්‍රවණය කරන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මාර්ගය තමන්ගේ ජීවිතයට අනුගමනය කරගෙන යනකොට ජීවිතය තුළ ගොඩනගා ගත යුතු තවත් එක අංගයක් තමයි අද පැහැදිලි කරගන්න හදන්නේ. අපි ඇත්තටම කල්පනා කරන්න ඕනේ අපේ අරමුණ වෙන්න ඕනේ මොකක්ද? බෝධිසත්වරයෙක්ගේ අරමුණ වෙන්නේ කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. එනං ඒ බෝධිසත්වරයා බුද්ධත්වය ලබලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච අපි අනුගමනය කරන්න ඕනෙත් උන්වහන්සේ පෙන්වන මාර්ගය. කිං සච්ච ගවේසී සත්‍ය කුමක්ද? කිං කුසල ගවේසී ඒ සත්‍ය සඳහා භාවිතා කළ යුතු ක්‍රමවේදයවත් කුසලය කුමක්ද? සත්‍ය සොයන කෙනෙක් සත්‍යවාදී නැත්තම් එතන ලොකු ප්‍රශ්නයක්. එහෙනම් මේ මාර්ගයේ යනකොට අපි ගාව තියෙන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි සත්‍යවාදී බව. අපි සත්‍ය කතා කරන්නේ නැත්තම්, ඇත්ත කතා කරන්නේ නැත්තම්, අවංක නැත්තම්, අව්‍යාජ නැත්තම්, අපි ව්‍යාජයි නම්, අපි රවට්ටනව නම් අනිත් අයව, අපි මේ ජීවිතයේ රංගපෑමක් නම් මං කියන්නේ සත්‍ය සොයා ගන්න අපිට අපහසු වෙනවා. මොකද සත්‍ය හම්බෙන්නේ සත්‍යවාදී කෙනෙක්ට විතරයි. එහෙනම් මේ ජීවිතේ අපි විශේෂයෙන්ම කල්පනා කරගන්න ඕනේ මේ සත්‍ය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න ඕන නම් අපි මුලින්ම අවංක වෙන්න ඕනේ. අපි මුලින්ම අපි කියන්නේ ඕපන් හાર્ට් කියලා විවෘත මනසක් ඇති කරගන්න ඕනේ. අපේ මනස අනිත් අයට පේන්න පුළුවන් මට්ටමට අපි ගේන්න ඕනේ. කියන්නේ ඕන කෙනෙක්ට මගේ හිත දිහා බැලුවට කමක් නැහැ. මගේ හිතේ හොරබුරු නැ වංචා නැ කියන මට්ටමට තමන්ගේ සිත පිරිසිදු වෙන්න ඕනේ. තමන්ගේ සිත අව්‍යාජ වෙන්න ඕනේ. ඒක ඇතුලේ කුණු තියෙන්න පුළුවන්. ඒක ඇතුලේ විවිධ ගැටලු තියෙන්න පුළුවන්. ඒ ගැටලු හැඟවීම නෙවෙයි අපි සිද්ධ කරන්න ඕනේ. ඒ ගැටලු එළියට දාලා මේ ගැටලු වල විසඳුමක් හොයාගන්න එක තමයි අපි සිද්ධ කරන්න ඕනේ. එතකොට දැන් මේ සත්‍ය සොයනකොට අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ පංචශීලය කියන්නේ ගිහි කෙනෙක්ගේ නිත්‍ය ශීලයනේ. අපි දන්නවා ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමමිත්‍යාචාර කිරීම, බොරු කීම, සුරාපානය කිරීම කියන මේ පංච සීලේ අපි බොහෝ දෙනා එකක් හැරෙන අනිත් ඒවා රකින්න උත්සාහ කරනවා ගොඩක් අය. මේ මුසාවාදා වේරමණී කියන එක එච්චර ලොකු සැලකිල්ලකට භාජනය කරන්නේ නැහැ. ඒක පොඩි දෙයක් විදිහට තමයි අපි ගන්නෙ. ඒත් මේ ටිකෙන් මේ පංච සීලෙන් වැදගත්ම සහ වටිනම ශික්ෂාපදය තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා. ප්‍රාණඝාතයටත් වඩා මුසාවාදා වේරමණී කියන එක වටිනවා. මොකද අපි දන්නවා බුද්ධ කාලයේ කතන්දරවල බුද්ධ කාලයේ වෙච්ච සිද්ධිවල අඟුලිමාල ගිහි ජීවිතේ මිනිමරුවෙක්නේ එහෙද රහත් බවට පත් වුණා. කියන්නේ මිනිමරුවෙක්ට රහත් වෙන්න හැකියාව ලැබුණා. අම්බපාලි ගණිකාවියක් කාමිත්‍යාචාරයව සිද්ධ වුණා. ඒත් එයත් රහත් බවට පත් වුණා. ඔකෙම සොරකම් කරපු අය හිටියා. සොරකම් කරපු අය සොරු රහත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම සුරාපානය කරපු සරකාණි වගේ බේබද්ද සෝතාපන්න භාවයට පත් වුණා. ඒත් බුද්ධ කාලයෙන් සොයාගන්න බැරි වුණා බොරුකාරයෝ රහත් වෙච්ච අවස්ථා. ඒ කියන්නේ බොරු කියන මිනිස්සු එහෙම ලේසියෙන් අවබෝධයටපත් වෙන්නේ නැහැ. තමන් කරන වැරද්ද නිර්භයව ප්‍රකාශ කරන්න පුළුවන් මනුස්සයෙක් ඉන්නවනම් අන්න එයා සත්‍ය අවබෝධය කරනවා. එනම් මේ සත්‍ය සොයාගෙන යනකොට අපි ගාව තියෙනුනේ ප්‍රධානම එකක් තමයි අවංකත්වය. අපි දන්නවා බුදුහාමුදුරෝ ජීවමානව ජීවත් වෙනකොට භික්ෂුන් වහන්සේලා ගතින් සිද්ධ වෙච්ච වැරදි, උන්වහන්සේලා සිද්ධ කරපු වැරදි විනය පිටකේ සඳහන් වෙනවා. මේ වැරදිවල සමහර වැරදි දිනන ඉතාමත් අසභ්‍යයි. සමහර වැරදි තියෙන ඉතාමත් පහත් කියලා අපිට සම්මත කරන්න පුළුවන් මේ ජීවිත මේ කාලේ හැටියට. ඒ පහත් චර්යාවන් පිළිබඳව බුදුන් වහන්සේ විමසනකොට මහණ ඔබ මෙහෙම කළාද, තෝ මෙහෙම කළාද කියලා අහනකොට ඒ ස්වාමින් වහන්සේලා කිසිම වෙලාවක බොරු කියන ගියේ නැහැ. උන්වහන්සේලා සත්‍යවාදී වුණා. බුදුන් වහන්සේට අවංක වුණා. උන්වහන්සේලාගේ අතින් සිද්ධ වෙච්ච සියලු වරදයන් නොසඟවා ප්‍රකාශ කළා. බුද්ධ දේශනාවක් තියෙනවා වහලේ ඇතිගේ තෙමෙයි. වහලේ නැතිගේ නොතෙමෙයි. යමෙක් වහලේ ගැලෙවොතින් තෙමීමේ නිදහස් වෙයි.
මට වැරදුන්නේ නැහැ. ඒ කියපු කතාව හරියට තේරුම් ගන්න. වහලේ ඇති ගේ තෙමේ වසන් කිරීම නම් වූ සැඟවීම නම් වූ වහලේ තියන තාක්කල් සිත කියන ගෙදර කෙලස් වලින් තෙමිලා යනවා. වහලේ නැති ගේ නොතෙමේ වසන් කිරීම සැඟවීම කියන වහලේ නැති තාක්කල් මේ කෙලස් වලින් හිත කියන ගේ තෙමෙන්නේ නැහැ. යමේ වහලේ ගැලෙවුවොතින් ඒ කියන්නේ මේ වසන් කිරීම සැඟවීම කියන එක ගලවලා අයින් කළ දැම්මොතින් එයා තෙමීමෙන් නිදහස් වේ, තෙමීමෙන් නිදහස් වෙලා යනවා. අන්න එතනදී අපි පැහැදිලි කරගන්න ඕන ප්‍රධානමයක් තමයි මේ සැඟවීම වසන් කිරීම හැම මොහොතකම අපේ අවබෝධය නැති කරනවා. අපේ අවබෝධය අනවබෝධය දක්වා ගෙනියනවා. අපේ පුහුණුව නැති කරලා දානවා. අපි පුහුණු වෙන්න ඕනේ කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උද්දචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බදා දිට්ඨ පදස්සවුත්. අපි දන්නවා රතන සූත්‍රයේ තියෙන වැදගත් වාක්‍යයක්. සංඝ හෙවත් මේ මාර්ගයේ ගමන් කරන අයගේ තියෙන ප්‍රධාන ගුණධර්මයක් පැහැදිලි කරනවා. මොකක්ද? සෝතාපන්නයාගේ තියෙන ප්‍රධාන ගුණධර්මය එයාට කිසිම වෙලාවක එයාගේ අතින් සිද්ධ වෙන වැරදි හංගන්න බෑ. මං අහන්නේ කාටද හංගන්න බැරි? එයාටම. අපි එහෙනම් මුලින්ම අවංක වෙන්න ඕනේ අනුන්ටද තමන්ටද? තමන් තමන්ට අවංක වෙන්න, තමන් තමන්ට අව්‍යාජ වෙන්න, තමන් තමන් ගැන නියමාකාරයෙන් දැනගන්න. සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පචානාති. තමන්ට තියෙන රාග සහිත සිතක් නම් මේ රාග සහිත සිත බව දැනගන්න. ඒ කියන්නේ මේ මට රාගයක් නෑ, මට තරහක් නෑ, මට දැන් ආසාවක් නෑ, දැන් මට කෙලෙස් නෑ කියලා බොරුවට තමන් තමන්ව රවට්ටනෝ වෙනුවට තමන්ගේ ඇතුළාන්තයේ තියෙන කැත සිත, තමන්ගේ ඇතුළාන්තයේ තියෙන නොහැදුණු බව තමන් හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා ගැනීම අනිවාර්යෙන් සිද්ධ කරන්න ඕනේ මේ මාර්ගයේ ගමන් කරනකොට. සතිපට්ඨානේ වඩන යෝගාවචරයේ සතිපට්ඨානේ වඩන කෙනෙක් අනිවාර්යයෙන්ම සත්‍යවාදී විය යුතුයි. සත්‍යවාදී වෙන්න ඕනේ මුලින්ම තමන් තමන්ට, තමන් අවංක වෙන්න, තමන්ගේ ඇතුලේ තියෙන කෙලෙස් ඒ විදිහටම දැනගන්න, තමන්ගේ දක්ෂතා, තමන්ගේ දුර්වලතා මේ හැම දෙයක්ම තමන් අවංකව හොඳින් හඳුන ගන්න ඕනේ පූර්ව නිගමනය කරගන්න නැතුව. ඊට පස්සේ දැන් මේ සත්‍යවාදී බව තමන්ට ඇති කරගත්තට පස්සේ, ඒ කියන්නේ තමන් කෙරෙහි තමන් සත්‍ය කියන්නේ අවංක වෙනකොට අපි ටික ටික අනික් අයටත් අවංක වෙන්න ඕනේ. ඔතනදී ගොඩක් දෙනෙක් මගෙන් අහව ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ සම්මප්‍රයෝගය කියන එක හරියට පැහැදිලි කරන්න. එතන මේ සම්මප්‍රයෝගය කියන දෙහේ අපි ගොඩක් වාසියට ගන්නවනේ. අපි හැමතිස්සෙම සම්මප්‍රයෝගය කියන එක වාසියට ගන්නවා අපේ විවිධ දේවල් වසන් කරගන්න. ඒ කියන්නේ බොරු කීම කියන එක තමන් තමන්ට අවංක නොවී සිද්ධ කරන්න. ඒ කියන්නේ මම බොරු කියන්නේ නැහැ කියලා හිතාගෙන බොරු කියන්න අවස්ථාවක් කරගන්නවා සම්මප්‍රයෝගය. එතන මේ සම්මප්‍රයෝගය කියන්නේ බොරුවක් නෙවෙයි. සම්මප්‍රයෝගයක් කියලා කියන්නේ යම් අවස්ථාවක තව කෙනෙකුගේ යහපත උදෙසා, තව කෙනෙකුගේ සුභසිද්ධිය උදෙසා ඔහුට ප්‍රකාශ කරන යම් දෙයක් තියෙනවා නම් ඒක සම්මප්‍රයෝගයක්. අපි දන්නවා නන්ද කුමාරයා මහණුණාට පස්සේ නන්දහාමුදුරුවෝ ජනපද කල්යාණියක් ගැන කල්පනා කර කර මහණකම නැති කරගත්තනේ. ඔවුනේ මහණකම නැති කරගන්නකොට බුදුහාමුදුරුව බැලුවා මේ වැඩේ හරියන්නේ නැහැ. කොහොමර මේ නන්දව ගලව ගන්න ඕනේ. මේකෙන් ගලව ගන්න ඕනේ කියලා නන්දහාමුදුරුවන්ට පෙන්වා දිව්‍යාංගනාව පෙන්නලා ඇහුව ඕනේද කියලා. බුදුහාමුදුරුවෝ ඔන්න ඔතනදී කිව්ව සම්මප්‍රයෝගයක්. මොකක්ද? මං දිව්‍යාංගනාවක් දෙන්නම් ඔබ මේ කියන කමඨහන පුහුණු කරන්න. මේ පුහුණු කරලා අවසානයේ මං ඔබට දිව්‍යාංගනාවක් ලබා දෙන්නම් කිව්වා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දන්නවා අනිවාර්යෙන් මේ නන්ද මේ කමඨහන හරියට වඩන්න පුළුවන් වුණොත් එයාට දිව්‍යාංගනාව ඕන වෙන්නේ නැහැ කියලා. එතකොට දිව්‍යාංගනාව දෙනවා කියලා බුදුහාමුදුරුවෝ නන්දව රැවට්ටුවද? නැහැ. නන්ද හාමුදුරුවෝ යහමගට ගන්න යම් දෙයක් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යක් නෙවෙයි. ඒ ප්‍රකාශය තුළ සම්පූර්ණ බොරුවක් නැහැ. ඒක ප්‍රයෝගයක්. අපි ඒ වගේ ජීවිතේ සමහර වෙලාවට ප්‍රයෝග සිද්ධ කරන්න වෙනවා. ජීවිතේ ප්‍රයෝග සිද්ධ කරන්න ඕනේ තමන්ගේ සුභසිද්ධිය උදෙසා නෙවෙයි, අනුන්ගේ සුභසිද්ධිය උදෙසා. තව කෙනෙක් යහපතට ගන්න, තව කෙනෙක් නිවැරදි කරවන්න, තව කෙනෙක්ට සුභ සාධනය සිද්ධ කරන්න යම් වෙලාවක යම් ප්‍රයෝගයක් සිද්ධ කළාට ඒක බොරුවක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ඕක දඩමීමා කරගෙන, ඕක අවස්ථාවක් කරගෙන
තමන්ට හැම වැරද්දකින්ම හැම දෙයකින්ම ගැලවෙන්න සම්මය ප්‍රයෝග භාවිතා කරනවා කියමින් බොරු කියන අවස්ථාවක් උදා කරගන්න එපා. මොකද ඔබ ඔබට අවංක නොවුනට ඔබට කවදාවත් කර්මයට අවංක නොවි ඉන්න බෑ. ඔබට කර්මය රැස් වෙනවා. ඔබ හිතාමතා නොවේ වුණාට ඒ බොරුව කියන්නේ ඔබගේ යටිසිත දන්නවා ඒක බොරුවක් කියලා. මොකද අපේ මේ සිත කොටස් තුනකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වෙන් කරනවනේ මනෝවිද්‍යාවේ. ඒ කොටස් තුනේ අපි දන්නව උඩම තියෙන්නේ ඊගෝ විඥාණය. ඊට යටින් තියෙනවා සුපර් ඊගෝ උපවිඥාණය. යටින්ම තියෙනවා අවිඥාණය ඉඩ් මනෝභාවය. ඉඩ් ඊගෝ සුපර් ඊගෝ ඇන් ඊගෝ කියලා කොටස් තුනක් පැහැදිලි කරනවා. එතකොට මේ මනෝවිද්‍යාවේ තියෙන පැහැදිලි කිරීම බුදුදහම ඊට වඩා ගැඹුරෙන් පැහැදිලි කරනවා. එතනදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පැහැදිලි කරන්නේ මේ ඉඩ් ඊගෝ කියලා කියන්නේ තිරිසංසිත තමන්ගේ ඇතුළේ තියෙන කැත බව, තමන්ගේ තියෙන අර හැදියාවක් නැති සිතේ ස්වභාවය තමයි අවිඥානයේ විදිහට පෙන්වන්නේ. ඒක අවිඥාන, තමන් දන්නේ නැහැ තමන්ගේ ස්වභාවය. ඊළඟට දෙවෙනි සුපර් ඊගෝ කියන්නේ අධ්‍යාපනයෙන්, සමාජයෙන්, ගුණධර්මවලින්, ආගමෙන්, පුහුණුවෙන් තමන් නිර්මාණය කරගත්තා වූ සුපර් ඊගෝ උපවිඥානය. තමන් ගොඩනගාගත්ත ආචාර ධර්ම, ඒ කියන්නේ තමන් විසින් නිර්මාණය කරගත විඥානය තමයි උපවිඥානය කියන්නේ සුපර් ඊගෝ. ඔන්න ඔය ඉඩ් මනෝභාවය සහ සුපර් ඊගෝ කියන මේ කැතසිතයි තමන් නිර්මාණය කරගත්ත යහපත් සිතයි හැමතිස්සෙම ගැටෙන වැතුලේ. මේ ගැටිලා අවසාන එන තීරණය වෙනවා විඥානයේදී. විඥානය කියන්නේ අපිට එළියට පේන මම කියන ස්වභාවය. එතකොට මේ මම කියන ස්වභාවය එළියට එන්නේ ඇතුලේ දෙන්නේගේ ෆයිට් එකකින්. මම එක වැඩසටහනකදී පැහැදිලි කරන්නම්, තවත් ධර්මදේශනාවකදී ඒ ස්වභාවය පැහැදිලි කරන්නම්. මම මේ පෙන්නන්නේ අර ඉඩ් මනෝභාවයට ඕන විදිහට, තමන්ගේ යට තියෙන කැතසිතට ඕන විදිහට ඔබ බොරු කියන ගත්තොත් සම්මිය ප්‍රයෝග කියලා හිතමින් ඒක තමන්ට අයහපතක්. එනම් මේ සතිපට්ඨානේ වඩන කෙනෙක් ඉන්නවනම්, මේ මාර්ගයේ වඩලා සත්‍යාවබෝධය කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම්, දුක නැති කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම්, ඒකනා නිරන්තරයෙන් සත්‍යවාදී වෙන්න ඕනේ. කිසිම හේතුවක් නිසා බොරු කියන්න අරකයි. තව කෙනෙක්ගේ යහපත උදෙසා සම්මිය ප්‍රයෝගයක් කිරීම නෙවෙයි මෙතන පැහැදිලි කරන්නේ. තමන්ගේ බේරීමට, තමන්ගේ සුභ සිද්ධිය උදෙසා තමන් යම් දෙයක් කියමින් තව කෙනෙකු රැවටීම සිද්ධ කරනවනම් අන්න ඒක අදම වළක්වන්න, අද නවත්තලා දාන්න, තමගේ අතින් වැරද්දක් සිද්ධ වුණොත් පිළිගන්න, ඒකට කොස්ට් එක, ඒකට තමන්ට කොච්චර දේවල් විඳවන්න වේද, කොච්චර තමන්ට කරදරයක් වේද කියලා තමන් හිතන්න යන්න එපා. තමන් වැරද්දක් කළොත් ඒ වැරද්ද පිළිගන්න. මොකද යම් කෙනෙක් බොරු කීමෙන් වැළකීලා ඉන්නවනම් එයාට ප්‍රාණඝාතය කරන්න බැරි වෙනවා, එයාට සොරකම් කරන්න බැරි වෙනවා, එයාට කාමමිත්‍යාචාරය කරන්න බැරි වෙනවා, එයාට මේ වැරදි පස්පව් වලින් වැළකෙන්න සිද්ධ වෙනවා. ඉබේටම එයා සිල්වත් වෙන්න පටන් ගන්නවා බොරු කියන එකම එක සාධකයෙන් වැළකුණොත්. බුදුහාමුදුරුවෝ කියනවා යම් කෙනෙක් බොරු කියයිද, ඒ බොරු කියන්නාට කළ නොහැකි පාප කර්මයක් නැහැ. ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා, නැතිව ඊර්දි බලයක්කේ මිනිස් කයා, පොළව පලාගෙන ගොස් වැටුනි නරකයා, මෙලව සතුනි බොරු බස් කීම නරකයා. එනම් මේ බොරු කියන එක අපි වහාම නවත්තන්න ඕනේ. සත්‍යවාදී වෙන්න ඕනේ, අවංක වෙන්න ඕනේ, අව්‍යාජ වෙන්න ඕනේ මේ මාර්ගයේ ඉස්සරහට හරියට යනවනම්. ඔන්න ඒක තමයි තමන් තුළ ඇති කරගන්න ඕන ඊළඟ ಗುಣධර්මය. සත්‍යවාදී වීම සිද්ධ කරපු මිනිසයා සත්‍යවාදී වෙන්න පටන් ගත්ත කෙනා එයා ඊළඟට මොකද කරන්න ඕනේ? එයා කරන්න ඕනේ සත්‍ය සොයන්න ඕනේ. එයාට සත්‍ය හම්බෙනවා. මොකද්ද සත්‍ය? අපි බලමු මේ ලෝකේ ස්වභාවය මොන වගේද කියලා. අපිට හැමතිස්සෙම තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොටාක් ජීවිතේ බැඳීම් හදාගත්තාම ඒ බැඳීම් නැති වුණාම අපිට දුක් වෙන්න වෙනවා. අපි ගොඩාක් දේවල් වලට බැඳෙන්න අපිට අඬන්න වෙන ප්‍රමාණය, අපිට වැළපෙන්න වෙන ප්‍රමාණය, අපිට ශෝක වෙන ප්‍රමාණය, අපිට අසහනයට පීඩාවටපත් වෙන්න ප්‍රමාණය වැඩි වෙලා යනවා. ඔබ අත්දැකීමෙන් දන්නවති ඔබගේ ප්‍රිය කෙනෙක් ඔබගේ ජීවිතෙන් අයින් වුණොත්, මරණයටපත් වුණොත්, ඔබේ ජීවිතෙන් වියෝ වුණොත් ඔබට කෙතරම් වේදනාවක් ඇති වේද කියලා. අන්න ඒ වේදනාව ඉබේම අඩු වෙනවා මේ මාර්ගයේ යනකොට.
හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ පුහුණුව සිද්ධ කරනකොට අපිට තේරෙනවා මේ අපේ ගාව ඉන්න අර දැඩි බන්ධනයන් චුට්ට 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 අපි ගාව තියෙන දැඩි බන්ධනයන් ලිහිල් වෙනවා මේ බන්ධනයන් ලිහිල් වෙන ලිහිල් වෙන ලිහිල් වෙන අපේ සිත නිදහස් වෙනවා හැබැයි ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්නේ අපි දැන් ලොකු 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 බැඳීම් මත හරිනවනේ ඒ කියන්නේ ගෙවල් තොරවල් නෝනා දරුවෝ මහත්තයා මේගොල්ලන්ට තියෙන බැඳීම චුට්ට 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 අඩු වෙනවා අපේ සිතේ සත්‍ය දකිනකොට මේ ලෝකේ ඇත්ත දකිනකොට මොකද මේ ලෝකේ ඇත්ත අපි සොයන දේ නෑ මම දේශනා කිහිපයකම පැහැදිලි කරා අපි සොයන දේ නෙවෙයි මෙතන පවතින්නේ මම ඒ කෙටියෙන් ආයි චුට්ට පැහැදිලි කරන්න දැන් මෙතන කෝපයක් ඔබට පේනවා ඇති මෙතන කෝපයක් තියෙනවද නැහැනේ මෙතන තියෙන්නේ පිංගම් මැටි එකතුවක් මේ පිංගම් මැටි එකතුවට අපි කෝපය කියලා නමක් දාගෙන ඒතර කෝපය කියලා එකක් තිබ්බේ නැහැනේ තියෙන්නේ පිංගම් මැටි කියලා જાතියකුත් තිබ්බේ නැහැනේ තියෙන්නේ පටවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝචා ඒතර මේ ශුද්ධ ආෂ්ඨකය අපි කෝපය කියලා හඳුන්වුවා ඒ යම් දවසක මෙතන කෝපයක් ඉතිරි වෙන්නේ නැහැ ඉතිරි වෙන්නේ ශුද්ධ ආෂ්ඨකම පමණයි ධාතු මත්තකෝ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ අවසානයේ ඉතිරි වෙන්නේ ධාතු මාත්‍රයක් පමණයි අපි අර සොයන දේ ඒක ඇතුළේ ඉතිරි වෙන්නේ නැහැ සොයන දේ පවතින්නේ නැහැ මොකද ඒ සොයන දේ මායාවක් ඒ සොයන දේ ඉතිරි වෙන්නේ නැහැ ඒක අපිට පේනවා හටගන්නවා අපිට ඒක පේනවා විනාශ වෙලා යනවා යමක් හටගත්තොත් ඒක විනාශ වෙන්නවා හැබැයි මේ ලෝකේ හටගන්නේවත් විනාශ වෙන්නේවත් නැහැ අපිට විනාශ වෙනවා හටගන්නවා වගේ පේනවා මේ ලෝකේ තියෙන පරිවර්තනයක් පමණයි පරිවර්තනයක් කියලා කියන්නේ ශුද්ධාෂ්ටක අංශ වෙනවා අංශ පදාර්ථ වෙනවා පදාර්ථ එකතු වෙලා අපිට අමුද්‍රව්‍යයක් නිර්මාණය වෙනවා අමුද්‍රව්‍ය එකතු වෙලා අපි අර කියන වස්තුව නිර්මාණය වෙනවා වස්තුව ආය යනවා අමුද්‍රව්‍ය බවට අමුද්‍රව්‍ය පදාර්ථ බවට යනවා පදාර්ථ අංශ බවට යනවා අංශ ධාතු බවටපත් වෙලා නොපෙනී නොතේරී යනවා මං අහන්නේ මෙතන නැතිවීමක්ද තියෙන්නේ මෙතන පරිවර්තනය වීමක්ද පවතින්නේ මෙතන තියෙන්නේ පරිවර්තනය වීමක් පරිවර්තනය වීමක් කියලා කියන්නේ ධාතු ගිහිල්ලා කෝපයක් බවට පත් වුණා කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ අපි කියන එකට මේ 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 එක 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 සම්බන්ධ වෙවි සම්බන්ධ වෙවි සම්බන්ධ වෙවි දිගින් දිගට ගලාගෙන යන දන්වලක් වගේ එකක් ඒක හරියට මේ වගේ හිතන්න අපි ගාව තියෙනවා සිමෙන්ති ටිකකුයි වැලි ටිකකුයි වතුර ටිකකුයි එතකොට මේ සිමෙන්ති වැලි වතුරයි තියෙන වෙන වෙනම ඊට පස්සේ අපි මොකද කරන්නේ සිමෙන්ති වැලි වතුර එකතු කරලා හදනවා ප්‍රතිමාවක් ඔන්න ප්‍රතිමාව අපි දන්නවා සිමෙන්තියෙන් ඔන්න දැන් තියෙන ප්‍රතිමාව. ඒතර අපි ප්‍රතිමාවට වන්දනා කරනවා. ඊට පස්සේ යම් දවසක මේ ප්‍රතිමාව අපි කුඩු කරනවා. කුඩු කරලා සිමෙන්ති වැලි වෙන් වෙලා යනවා. වතුර කොමත් වාෂ්ප වෙලා ගිහිල්ලානේ. ඊට පස්සේ මුලත් ප්‍රතිමාව තිබ්බේ නැහැ තිබ්බේ සිමෙන්ති වැලි. අගත් ප්‍රතිමාව තිබ්බේ නැහැ තිබ්බේ සිමෙන්ති වැලි. මැද්දේ ප්‍රතිමාවක් තිබ්බා වගේ අපිට පේනවා. ප්‍රතිමාවේ හට ගැනීමක් ප්‍රතිමාවේ විනාශ වීමක් අපිට පේනවා. ඒත් ඇත්තටම ප්‍රතිමාවක් හටගත්තේවත් ප්‍රතිමාවක් විනාශ වුණේත් නැහැ. අර තිබ්බ අමුද්‍රව්‍යවල හැඩය වෙනස් වුණා පමණයි. ඒවැ ගති ලක්ෂණ වෙනස් වුණා පමණයි. ඒවැ තියෙන ස්වභාවයේ රුප්පණේ වුණා පමණයි. රුප්පතිති රූපං රුප්පණේ වෙන නිසා රූප කියනවා. මේ ලෝකේ තියෙනවා ජරා ජීර්ණතා වෙනස් වෙලා යන ස්වභාවය. ඒ වගේ මේ ලෝකේ තියෙනවා අනිච්චතා නැති වෙන ස්වභාවය. එතකොට මේ අපි තේරුම් ගන්න ඕනේ නැති වෙන ස්වභාවය අපිට පේන්නේ අපිට අර මේ ලෝකේ තියෙන පරිවර්තනය දකින්න නැති නිසා. මොකද්ද පරිවර්තනය? අපි දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඒ දේ හටගත්ත හිත කියලා හිතාගෙන ඒ දේට අපි තදින් බැඳෙනවා. බැඳිලා අපි හිතනවා ඒක තියේ කියලා. ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ අපි දුක් වෙනවා. ඇයි දුක් වෙන්නේ? අපි හිතනවා ඒක හටගත්තා ඊට පස්සේ දැන් නැති වෙලා ගියා කියලා. ඒත් ඇත්තම ස්වභාවය මොකක්ද? හටගන්න දෙයක්වත් නැති වෙන දෙයක්වත් එතන තිබ්බේ නැහැ. එතන තිබ්බේ මායාවක් විතරයි. පන්දම කරකවනකොට රවුමක් පේනවනේ. එතන මේ රවුම පේනකොට මං අහන්නේ රවුමක් එතන තියෙනවද? නැහැ රවුමක් තියෙනා වගේ පේනවා. කරකවන තාක්කල් රවුමක් හටගන්නවා. කරකවන එක නැවැත්තුවාම රවුම නැති වෙනවා. දැන් රවුමට බැඳිච්ච කෙනෙක් දුක් වෙනවා අනේ රවුම නැති වුණානේ කියලා.
මං ප්‍රශ්නය නැති වෙන්න රවමක් තිබුණද නැහැ තිබුන් නැති දෙයක් තියේ කියලා හිතාගෙන හිටපු නිසා නෙවෙයිද අපිට මේ නැතිවීම නිසා දුකක් හටගත්තේ එනම් මේ නැතිවීම කියන එක නිසා දුකක් හටගත්ත ප්‍රධානම හේතුව තමයි තියේ කියලා හිතාගෙන හිටපු එක එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ ලෝකේ සත්‍ය විදිහට ඇතිවීම නැතිවීමද නැහැ ඇතිවීමක් නැතිවීමක් අපිට පේන්නේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න නිසා මේ ලෝකේ ඇතිවෙන්නවත් නැතිවෙන්නවත් දෙයක් පවතිනවද කල්පනා කරන්න ඔබේ දරුවා ඉපදුනා දරුවා මිය යනවා ඔබේ සැමියා ඉපදුනා සැමියා මිය යනවා ඔබේ බිරිඳ ඉපදුනා බිරිඳ මිය යනවා ඔබේ ගෙදර බලු පැටියෙක් ඉපදුනා ඒ බලු පැටිය මිය යනවා මේ හැම දෙයකදීම ඔබට වේදනාවක් ඇති වෙනවා අපි හැමෝටම වේදනාවක් ඇති වෙනවා ඇයි අපි මේ දේවල් වලට බැඳෙනවා බැඳෙන්න 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 බැඳෙන බැඳීමේ සීමාවත් එක්කම වේදනාවේ සීමාව තීරණය වෙනවා බැඳීම කතරම්ද එපමණ වේදනාවක් ඔබට ඇති වෙනවා මං අහන්නේ අපි බැඳෙන්නේ පුද්ගලයාටනේ අපි බැඳෙන්නේ දරුවට බල්ලට සැමියාට ඒ වගේ බිරිඳට අපි එහෙම බැඳෙනවා ඒත් අපි කල්පනා කරන්න ඕනේ එතන බැඳෙන්න දරුවෙක් ඉන්නවද බැඳෙන්න සැමියෙක් ඉන්නවද බැඳෙන්න බල්ලු පැටියෙක් ඉන්නවද අපි ඒක ඇත්තටම සෙව්වොත් එහෙම ඇත්තටම ඔබේ සැමියා කියන කෙනාව ගන්න තොර සැමියා කියන කෙනාගේ කෙස් ලොම් දත් නිය සමමස් නහර ඇට ඇට මිදුළු ඔක්කොම වෙන් කරලා බලන්න සැමියා කොහෙද ඉන්නේ ආ සැමියා නැහැ ඊට පස්සේ කෙස් ඇතුලේ බලන්න කෙස් හොයන්න කෙස් ටික වෙන් කරලා බලන්න ධාතු බවට පත් කරගන්න වෙන් කරලා බලන්න කෝ කෙස් නැහැ කෝ ලොම් නැහැ කෝ දත් නැහැ කෝ මස් නැහැ කෝ ශරීරයේ අතපය නැහැ මේ ඔක්කොම වෙන් කළ වෙන් කළ වෙන් කළ වෙන් කළ දැමහම මොකක්වත් තියෙනවද නැහැ අන්තිමට තියෙන්නේ ධාතු මාත්‍රය පමණයි ධාතු පමණයි පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒවතදී වෙන් වෙලා ගියාට පස්සේ ඒවයි ක්‍රියාකාරීත්වයක් නැහැ එක් වෙලා පවතින තාක්කල් ක්‍රියාත්මක වෙනව වෙන් වෙලා ගියාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් බලන්න මේවා එකතු වෙලා නිර්මාණය වුණාට පස්සේ අපි පනව ගන්නවන දෙයක් මොකද පනව ගන්නෙ අපි රූපයක් පනව ගන්නවා අපි ශබ්දයක් පනව ගන්න අපි ගන්ධයක් රසයක් ස්පර්ශයක් සිතිවිල්ලක් මෙන්න මේ දේවල් තියේ කියලා අපි දා ගන්නවා එතකොට තියේ කියලා දාගෙන අපි ඒවට බැඳෙනවා ඊට පස්සේ නැති වුණාම අපි අඬනවා ඒතර ප්‍රශ්න තියෙන්නේ මේ ලෝකේ සිස්ටම් එකේද ඔබ ලෝකෙ දිහා දකින සිස්ටම් එකේද ඔබ මේ ලෝකෙ දිහා දකින ක්‍රමයේ තමයි ප්‍රශ්න තියෙන්නේ මම මේ පැහැදිලි කරන්නේ විපස්සනාව විපස්සනා කියලා කියන්නේ සමතයට වඩා වෙනස් එකක්. විපස්සනා කියන්නේ විවිධාකාරේන පස්සතිති විපස්සනා. එකම දෙයක් දිහා විවිධ පැතිකඩ යන්නොස්සේ දකින්න එකට කියනවා විපස්සනා කියලා. ඒතොර එකම දෙයක් දිහා එක පැතිකඩක් ඔස්සේ බැලුවහම අපිට පේන්නේ එක විදිහකට. ඒක නිසා බුදුහාමුදුරු කියනවා එක පැතිකඩක් ඔස්සේ බලලා නවතින්න එපා. පැතිකඩ කිහිපයක් ඔස්සේ බලන්න එක 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 කෝණයන්ගෙන් බලන්න එක එක කෝණයන් වලට බලනකොට ඒ අපි හිතන් හිටපේ නැතිලා යනවා අපි එක කෝණකින් බලනකොට කියනවා ආ මෙතන මෙහෙම එකක් තියෙනවා තව කෝණකින් බලනකොට නෑ එතන තියෙන එහෙම ගන්න නෙමෙයි මෙහෙම එකක් තියෙන්නේ ඔහොම ඔහොම කෝණ කිහිපයකින් බලනකොට අපිට තේරෙනවා අපි මේ දාන් ඉන්න ඔක්කොම සංකල්ප ටික වැරද්දක් සංකල්ප ටිකේ වැරද්ද තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේ භෞතික දේ නෙවෙයි අපි අර ඔළුවේ දාගෙන ඉන්න එකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි සැමියෙක් බිරිඳක් දරුවෙක් ඉන්න එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ සැමියෙක් බිරිඳක් දරුවෙක් පිළිබඳව අපි ඔළුවේ දාගෙන ඉන්න අර සංකල්ප ප්‍රශ්න තියෙන්නේ අපි දරුවා ඉපදෙනකොටම දරුවාගේ මරණය පිළිබඳව තේරුම් අරගෙන හිටියානම් අපිට ඒ ඇතිවෙන දුක නැහැ ඒ ඇතිවෙන දුක ඉතාමත් අඩු වෙනවා සැමියා එක් වෙන තැනදිම සැමියා නැති වෙලා යනවා සැමියා මරණයටපත් වෙනවා කියලා අපි තේරුම් අරන් හිටියානම් අපිට ඒ විඳවීම අඩු වෙනවා ප්‍රශ්න තියෙන්නේ අපිට එක පැත්තක් පේනවා අනික් පැත්ත පේන්නේ පැතිකඩ කිහිපයකින් අපි දකින්න පුරුදු වෙලා නැහැ අපි එක පැත්තකින් බලලා ඒ පැත්තෙන් බැඳිලා ඉන්නවා එතකොට ඒ පැත්ත නැති වෙච්ච ගමන් අපිට මහා වේදනාවක් ඇති වෙනවා. දැන් එතකොට අපි කරන්න ඕනේ මහත්ය මැරෙනවා කියලා හිතන එක නෙවෙයි. අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ මැරෙන්නවත් ඉපදෙන්නවත් මෙතන කෙනෙක් ඉන්නෙපැයි මැරීමක් ඉපදීමක් අපිට පේනවා. සංකප්ප රාගා පුරිසස්ස කාමා මිනිසුන්ගේ මේ කාමය සංකල්පයක්.
මේ සංකල්පේ හරියට තේරුම් අරන් නැති තාක්කල් තමයි මේ අපිට මේ ඔක්කොම ප්‍රශ්න අඬන්න වෙලා තියෙන්නේ, ශෝක වෙන්න වෙලා තියෙන්නේ, දුක් වෙන්න වෙලා තියෙන්නේ. මේ හැම දෙයකටම මුල මොකක්ද? අපි මේක සංකල්පයක් කියලා දකින්න නැතිකම. අපි දකින්නවා සමහර නාට්‍ය, සමහර නෙමෙයි හැම ටෙලි නාට්‍යයකම ගොඩක් අය අඬනවානේ. ඒතර මේ අඬනකොට ඒ අඬන නළු නිළියෝ කවදාවත් දුකෙන් දඬන්නේ, ඒ අඬන නළු නිළියෝ ඇත්තටම දඬන්නේ නැහැ. ඒකල රඟපෑමක් කරන්නේ. ඒත් ඒක බලන් ඉන්න අය සමහරලාට ඇත්තට අඬන්න පුළුවන්. බලන්න, කෙනෙක් බොරුවට අඬනවා දැක්කත් අපිට දුකක් ඇති වෙනවා, අපිට වේදනාවක් ඇති වෙනවා නම් අපි කොච්චර රැවටිලාද කියලා, අපි කොච්චර සංවේදීද කියලා. මේ අපේ සංවේදී බව හොඳයි, හැබැයි ඒක එක්තරා තැනකදී අපි ඒක තේරුම් ගන්න ඕනේ අපේ මෝඩ වෙනවා කියලා. සංවේදී වෙන්න ඕනේ ලෝක යථාර්ථ තේරුම් ගන්න. ඊට පස්සේ අපි එතනින් එහාට සංවේදී වෙන්න ගියොත් එහෙම අපි එතනදී මෝඩ බවට පත් වෙනවා, අපි මෝඩ වෙනවා. අපි චිත්‍රපටියේ නාට්‍ය සිද්ධ වෙන ජවනිකා ඒ බොරු කියලා දැන දැනත් අපි ඒවට දුක් වෙනවා නම් ඇත්තට සිද්ධ වෙනකොට, ඇත්ත ජීවිතයේ සිද්ධ වෙනකොට අපි කොච්චර දුක් වෙයිද? ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි, අපි තේරුම් ගන්න ඕනේ හැම මොහොතකම මේකත් අර නාට්‍ය වගේම ජවනිකාවක් තමයි. හැබැයි අපි ඒක ඕනාවට වැඩිය දාගත්තොත්, ඇතුළට දාගත්තොත් ඇත්තයි කියලා අපිට නාට්‍යකින් උනත් දුකක් ඇති වෙනවා. එහෙනම් ඇත්ත ජීවිතෙත් ඇත්තක් කියලා දාගෙන ඉන්න තාක්කල්, තියෙයි කියලා දාගෙන ඉන්න තාක්කල් අපිට දුකක් ඇති වෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මං කිව්ව සත්‍යවාදී වෙන්න කියලා, මං කිව්ව අවංක වෙන්න කියලා. අවංක වෙලා තමන් කෙරෙහි අවධානය යොමු කරන්න, නිරීක්ෂණය කරන්න තමන් ගැන. මේ භෞතික තමන් ගැන නිරීක්ෂණය කරන්න, ආධ්‍යාත්මික තමන් ගැන නිරීක්ෂණය කරන්න. භෞතික තමන් ගැන නිරීක්ෂණය කරන ඔබට පේනවා මේ ශරීරය ඔබ කැමති විදියට පවත්වා ගන්න බැහැ. මේ ශරීරය ඔබ මීට අවුරුදු කිහිපයකට කලින් දැක්ක ශරීරය නෙමෙයි දැන් තියෙන්නේ. මේ ශරීරය නෙමෙයි ඉස්සරහට ඉදිරි වෙන්නේ. මේ ශරීරයේ ලොකු වෙනසක් පේනවා. මේ වෙනස අපිට හිතෙනවා අර තිබ්බේක ටික 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 වෙනස් වෙලා ගිහිල්ලා වගේ අපිට පේනවා. එහෙම තිබ්බේ වෙනස් වෙන්නේ නැහැ. හැම මොහොතෙම මේක අලුත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකේ භෞතික ක්‍රමේ භෞතික ස්වභාවය අපි තේරුම් ගත්තොත් මේක හරි අමුතු ක්‍රමයක් මේක ඇතුළේ තියෙන්නේ. මොකක්ද ඒක? හරියට මෙන්න මේ වගේ. හිතන්න ලොකු ටැංකියක් තියෙනවා. මේ වතුර ටැංකියේ එක බටයකින් වතුර එනවා උඩින්. ඒ එන වතුර ප්‍රමාණයටම සාපේක්ෂ තවත් බටවලින් එළියට යන වතුර. උඩින් දාන බටේට සාපේක්ෂ වතුර ප්‍රමාණයක්ම පල්ලෙහා බටවලින් එළියට යනවා. එතකොට දැන් මේකේ සම්පූර්ණ වතුර තිබිලා අපි වතුර පුරවනවා. එතකොට උඩින් දාන ප්‍රමාණයම යටින් යනවා. මේක මම දන්නේ නැහැ කොතරම් ප්‍රායෝගිකද කියලා. ඒ වුණාට මේක තියරි එකක් විදිහට බලන්නකෝ. එතකොට උඩින් දාන වතුර ප්‍රමාණයම සාපේක්ෂව යටින් යනවා, ඇතුළේ වතුර පවතිනවා. එතකොට ඔබට පේනවා නිරන්තරයෙන් මේ වතුර ටැංකිය ඇතුළේ වතුර තියෙනවා. ඒ වුණාට ප්‍රශ්නයක් තියෙනවා. මේ වතුර අර පරණ තිබ්බ වතුර ටිකද? නෑ, මේ වතුර හැමතිස්සෙම අලුත් වෙනවා. ඒ වගේ තමයි මේ ශරීරයේ හැමතිස්සෙම මේ හැම අංශුවක්ම, හැම දෙයක්ම, හැම ධාතුවක්ම අලුත් වෙනවා. මේ අලුත් වීම ඉතාමත් වේගවත්. මේක විද්‍යාවට අනුව බැලුවත්, මේක බුද්ධාගමට අනුව බැලුවත් මෙහෙම වෙනසක් නෑ. මේ හැම දෙයකටම අනුව බලද්දී මේ ශරීරයේ වේගයෙන් නිර්මාණය වෙනවා අලුතෙන්. අලුතෙන් විනාශ වෙනකොටම නිර්මාණය වෙනවා, විනාශ වෙනකොටම නිර්මාණය වෙනවා, විනාශ වෙනකොටම නිර්මාණය වෙනවා. අපි ඒකට කියනවා ආපෝ කියලා. ආපෝ කියන්නේ ආබන්ධන විබන්ධන, එක් වෙන වෙන් වෙන බව. ඒතර මේ ශරීරයේ සෑම අංශුවක්ම එක් වෙනව වෙන් වෙනව, හට ගන්නව විනාශ වෙනවා. මේ ශරීරයේම හැම මොහොතෙම හට ගන්නව විනාශ වෙනවා, හට ගන්නව විනාශ වෙනවා. ඒක හරියට මේ වගේ. දැන් මේ අප්පුඩියක් මං ගැහුවොත් මේ අප්පුඩිය අපිට පේනවා නැති වෙලා යනවා. ආය එකක් ගැහුවොත් ආය හට ගන්නව පේනවා. ආය එකක් ගැහුවොත් ඒක නැති වෙලා ආය හට ගන්නව පේනවා. අපිට හට ගැනීම නැතිවීම පේනවනේ. ඒතෝක එක දිගට මෙහෙම මෙහෙම ගහගෙන ගියොත් මට වේගෙන් ගහන්න හැකියාව ලැබුණොත් මේක වේගෙන් ගහන්න නැතිවීමක් නොපෙනෙන පරිදි
අන්න එහෙම ගහනකොට මට පේනවා දිගටම සද්දයක් පවතිනවා කියලා. එතකොට මේ දිගටම සද්දයක් කොයිප වෙලාවක පැවතුන්නේ නැහැ. සද්දයක් ඇවිල්ලා නැති වෙනවා, ඇවිල්ලා නැති වෙනවා, ඇවිල්ලා නැති වෙනවා, ඇවිල්ලා නැති වෙනවා. ඒ වේගයෙන් එක සිද්ධ වෙන ක්‍රියාදාමයක්. ඒ වගේ මේ ශරීරයත් වේගයෙන් භෞතිකව නිර්මාණය වෙනවා. භෞතික විතරක් නෙවෙයිනේ, ආධ්‍යාත්මිකව ගත්තොත් සිත ඊටත් වඩා වේගෙන් නිර්මාණය වෙනවා. ඔබට ඇහෙනකොට මේ ඇහිච්ච දේ එවලම නැති වෙලා ආයි තව පාරක් ඇහෙනවා. ඒතර ඒක වෙන සිතක්. ඔහොම 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 සිත්. මේ දැනීම් නම් වූ සිත්, සිතීම් නම් වූ සිත්, කතා කිරීම නම් වූ සිත්, ක්‍රියාත්මක වීම නම් වූ සිත්, මේ සිත් සමූහයම හටගන්නවා, විනාශ වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. අපි ඒකට කියන උදය වය, හට ගැනීම විනාශ වීම. ඒතර මේ උදය වය අපි තේරුම් ගන්න ඕනේ. හට ගන්නකොට විනාශ වෙනවා, හට ගන්නව විනාශ වෙනවා, හට ගන්නව විනාශ වෙනවා. එතකොට අපිට තියෙන වාසිය මොකක්ද? එතන හට ගන්නව විනාශ වෙනව ආයි හට ගන්නකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අර හටගත්තේ අර පරණ එක නෙවෙයි. ඒක වෙන එකක්. හැබැයි පරණ එකට සාපේක්ෂව සම්පූර්ණයෙන්ම වෙනස් නැහැ. ඒ පරණ එකම ਸਰව සම්පූර්ණ වශයෙන් සමානයි. ඒත් පුංචි වෙනස්කමක් තියෙන පුළුවන්. අපි ඒකට කියනවා ජරා ජීර්ණ තරවන් කිව්වා වගේ වෙනස් වීමක් පේනවා. අපි මෙතනදී ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ භෞතිකව සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන මම මේ පැහැදිලි කරේ යම් අදහසක් ගන්න ඕන නිසා. ඒක නෙවෙයි අපි පැහැදිලි කරගන්න ඕනේ. අපි පැහැදිලි කරගන්න ඕනේ මේ ආධ්‍යාත්මිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. මේ භෞතිකව වේගෙන් යම් දෙයක් මෙම හට ගන්නව විනාශ වෙනවා. ඒත් අපේ මේ ආයතනවලට ඒක අල්ලන්න බෑ. අපි දන්නවා ඔබ දැන් මේ ධර්මදේශනාව ටීවී එකෙන් තමයි බලන්නේ. ඒතකොට මේ ටෙලිවිෂන් එකෙන් බලනකොට මේ ටෙලිවිෂන් එකේ තිරේ ඇත්තටම ඔබට මගේ රූපේ, ස්වාමින් වහන්සේගේ රූපේ පෙනුනට මෙතන රූපයක් නැහැ. එතන තියෙන්නේ ඉතාමත් වේගයෙන් ඇවිල්ලා වදින තිත් වගේ සමූහයක්. ඒකට කියන පික්සල්. ඒතකොට පික්සල් තමයි අපි එතන තියෙන්නේ. ඒවේ වේගය, ඒවේ සියුම් බව, ඒවේ තියෙන චලනය වෙන වේගයත් එක්ක ඔබට මගේ රූපය ඔබට පේනවා, ඔබේ ඇහැට නිර්මාණය වෙලා පේනවා. ඒත් ඇත්තටම එතන ස්වාමින් වහන්සේගේ රූපේ නෙවෙයි පවතින්නේ. දැන් ඔබ බලන ওই ස්ක්‍රීන් එකේ ඔබට මාව පේනවා කියලා හිතුවට මාව පේන්නේ නැහැ ඔබට. ඔබට පේන්නේ ඉතාමත් වේගවත් තිත් සමූහයක් විතරයි. ඒ තිත් සමූහය ඔබ තියේ කියලා හිතනවා, ස්වාමින් වහන්සේ කියලා හිතනවා. ඒක කාගේ වැරැද්දක්ද? ඒක ඔබේ වැරැද්දක්. හැබැයි ඒකෙන් කියන්නේ අර දත්ත ටික ඔබට ආවේ නැහැ කියලා. ස්වාමින් වහන්සේ කියන ධර්මදේශනාව, හාමුදුරුවන්ගේ රූපය, ඒ සියලු දේවල් ඔබට පෙවුණා. ඒත් පෙවුනේ හාමුදුරුවමද? නෑ. හොඳට කල්පනා කරන්න. ඔබ බලන්න කණ්ණාඩියක් දිහා ගිහිල්ලා කණ්ණාඩියකින් මුණ බලනකොට ඔබට පේනවා ඔබව ඉන්නවා වගේ. මං අහන්නේ ඔබට පෙනුනට ඔබව ඉන්නවා වගේ. ඔබේ දත්ත සියල්ල කණ්ණාඩිය හරහා ඔබට ගන්න පුළුවන් වුණත් කණ්ණාඩිය කියන්නේ ඔබද? නැහැ. කණ්ණාඩිය කියන්නේ කණ්ණාඩිය. ඒ වගේ තමයි මේ ලෝකේ අපිට දත්ත ගන්න පුළුවන්. අපිට භෞතිකව බැලුවාම පේන්න තියෙනවා දරුවෙක්, ඒ වගේම අම්මා, තාත්තා, සහෝදරය, ඥාතිය, හිතවත් කෙනා, සැමියා, බිරිඳ, ගෙවල් දොරවල්, බල්ලෝ, පූසෝ, මේ අපිට මේ දේවල් පේන්න තියෙනවා. අර කණ්ණාඩියෙන් බලන ප්‍රතිබිම්බ වගේ. හැබැයි ඒ පේන්න තියෙන දේවල් එක්ක අපි ගනුදෙනු කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පේන්න තියෙන දේවල් එතන ඒ විදිහටම පවතිනවයි කියලා අපි ඔළුවේ දැඩිව දාගත්තොත් අන්න එතන අපි අමාරු වැටෙනවා. මොකද අපි ඒව දැඩිව දාගන්නේ ඇත්ත තේරුම් අරගෙනද නැහැ. ඇත්ත දන්නේ නැති නිසා. ඇත්ත දැනගත්තාම තියෙන වාසිය තමයි අපි ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ තේරුම් අරගෙන. මොකක් කියලාද? මේක මේ අපි හිතන් ඉන්න එක නෙවෙයි තියෙන්නේ මෙතන. අපි හිතන විදිහට තියෙන දෙයක් නෙවෙයි පවතින්නේ. ඒතර මගේ දරුවා නම් මං කැමති විදිහට තියෙන්නේ භෞතිකවත් ආධ්‍යාත්මිකවත්. කියන්නේ දරුවා සිතන විදිහත් මං කැමති විදිහට තියෙන්න ඕනේ. ඒ වගේම දරුවාගේ භෞතික ස්වභාවයත් මම කැමති විදිහට තියෙන්න ඕනේ. ඒත් ওই දෙකම ඔබ කැමති විදිහට තියෙනවද? ළමයා ලොකු මහත් වෙනවා. ඔබ කැමති චූටි විදිහටම ඉන්නවට ඔබ කැමතිනේ. ඒත් ළමයා ලොකු මහත් වෙනවා, වයසට යනවා, ළමයාත් ඉතින් වෙනස් වෙනවා. ඒ වගේම මානසිකව ඔබ කැමති ඔබ හිතන දේවල්ම දරුවෝ හිතනවට. ඔබ හිතපු විදිහටම දරුවෝ ජීවත් වෙනවට. එහෙම ඉන්නවද? නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ භෞතික දේ අපිට කැමති විදිහට තියාගන්න බෑ. ඔබට අයිති දෙයක් නම් ඔබ කැමති විදිහට තියේවි. ඒත් ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ලෝකේ ඒ දේවල් ඔබට අයිති නැහැ. ඔබට අයිති මොනවද කියලා අපි හොයමු.
අපි මොනවද අපිට අයිති කියලා බැලුවොත් එහෙම ඔබට ඔබේ ශරීරය අයිතිද කියලා බලන්න. ඔබේ ශරීරයේ එක කොටසක්වත් ඔබ කැමති විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. ඔබේ සිත ඔබ කැමති විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. ඔබට මේ ලෝකේ එක දෙයක්වත් ඔබ කැමති විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ දේවල් ඔබට අයිතිද? නෑ. ඔබට අයිති දේවල් නෙවෙයි. එහෙනම් මේ දේවල් කාටද අයිති? ඒවට අයිතිකාරයෝ නෑ. මං අහන්නේ එතන එහෙම දේවල් තියෙනවද? අයිතිය විතරක් නෙවෙයි, අපි මේ පීරිසිය ගමු. පීරිසිය මට අයිති නෑ. දැන් මෙතන මෙහෙ තිබ්බ පීරිසියා, දැන් මෙහෙ තිබ්බ පීරිසිය මට අයිති නැහැ කියලා මං දන්නවා. හැබැයි මෙතන පීරිසියක් තියෙයි කියලා මට පේනවා. ධර්මයේ මෙතන පීරිසියක් තියෙනවා. මම මේ පීරිසියට කියනවා, ඔන්න දැන් මේ පීරිසිය. දැන් ඔබටත් පේනවා පීරිසිය. ඒත් මෙතන පීරිසියක් ඇත්තටම පවතිනවද? නැහැ. මෙතන තියෙන්නේ පිංගම් මැටි. පිංගම් මැටි වල එකතුව. ඒතර පිංගම් මැටි තියෙනවද? නැහැ. මෙතන තියෙන්නේ ධාතු. ඒ කියන්නේ අපි කියනවා පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා. ශුද්ධාශ්‍ර නැත්නම් පරමාණු කියලා ගන්නකො. ඒතර මේ පරමාණු ටිකට අපි නමක් දානවා පීරිසිය කියලා. ඒක සමාජයේ සම්මත කරපු එකක්. මේක අපි සම්මත කරපු නිසාම විතරක් නෙවෙයිනේ පීරිසිය කියන්නේ. අපි මේක පුරුද්දටත් පීරිසිය කියලා කියනවා. ඒ වගේම අපි ඔළුවේ ලොකුවට දාගන්නවා මේක පීරිසියයි කියලා. ඊට පස්සේ මේක තියෙන නිසා තමයි අපි කියන්නේ ආ මේක මගේ පීරිසිය, මේක අපේ පීරිසිය කියලා අපි ගන්නෙ. එතකොට අපි කරන්න ඕනේ මේ මගේද නැද්ද කියලා හොයන එකට වගේම අපි මේක තියේද නැද්ද කියලාත් බලන්න එපැයි. එතකොට මෙතන පීරිසියක් ඇත්තටම නැත්තම් අපි මේක මගේ කරගන්න යනවාද? නැහැනේ. මං අහන්නේ නැති දේවල් ඔබේ කරගන්නවද? මං කියනවා මේ මෙතන තියෙනවා ලස්සන පිළිමයක්. මෙතන පිළිමයක් නැහැ, පිළිමයක් තියෙනවා. එතකොට ඔබට මං කියනවා එහෙනම් මේකවත් තියාගන්න. එතකොට ඔබ කියනවා හාමුදුරනේ ඔතන නැති දෙයක් කොහොමද අපි තියාගන්නේ? නැති කොහොමද දෙයක් කොහොමද අපි ගන්නෙ? අන්න ඒ වගේ තමයි මේ ලෝකෙ මේ නැති දේවල් අපි අයිති කරගන්න යන එක තමයි අපේ මෝඩකම. බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ මේ නැති දේවල් අයිති කරගන්න යන්න එපා. ඒව නැති බව වටහා ගන්න. හැබැයි ඒවෙන් ගනුදෙනු කරන්න, ඒවත් එක්ක ඒවෙන් ප්‍රයෝජන ගන්න හැකියාව තියෙනවා නම් ඒ ප්‍රයෝජන ගන්න හැකියාව නවත්තන්න එපා. මේ පීරිසිය, මේ කෝප්පය, මේ පුටුව, මේ ෆෑන්, මේ තියෙන දේවල්, මේ මයික් එක, මේ වටාපත, මේ දේවල් ඇත්තරම් පවතින්නේ නැති වුණාට මේවෙන් ප්‍රයෝජන ගන්න බැරිද? පුළුවන්. ප්‍රයෝජන ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රයෝජනයත් එක්කම අපේ මනස තුළ හදාගන්න අර බන්ධනය, අර එකතු වීම, ඒකට දැඩිව අපි බැඳෙන බව, අන්න ඒක තමයි ප්‍රශ්නයක් වෙන්නේ. එහෙනම් මේ දරුවා, සැමියා, බිරිඳ, ගෙවල්, දොරවල්, ගෙදර ඉන්න බල්ලා පවා අපි බන්ධනයට හේතුවක් කරගන්න නැතුව අපි ඒ දේවල් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. බැඳෙන්නේ නැතුව සිටීම යනු ගැටෙන එක නෙවෙයි. ගොඩක් අය හිතන්නේ බැඳෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ එහෙනම් එදෙන ඉඳන් ගැටෙනවා. ඒ කියන්නේ මහත්ය දිහා බලන්නේ, දරුවෝ දිහා බලන්නේ, ගෙවල් දොරවල් අතුපතු ගන්නෑ, කියන වටාපත අතහරලා දානවා, කියන වටාපත පාවිච්චි කරන්නේ, කියන වටාපත මම වටාපත එක්ක මම බැඳෙන්නේ නැත්තම් මම වටාපත අතේ තියා ගන්න අරකයි. මම මෙහෙම තියන්න ඕන කියලා අදහසක් සමාජයේ තියෙනවා. එහෙම එකක් නැහැ. වටාපත මගේ අතේ තියාගෙන වටාපත නොබෙදී ඉන්න එක තමයි බුදුහාඳුර පැහැදිලි කරන්නේ. බැඳෙන එක සහ ළඟින් අයින් කරන එක දෙකක්. ළඟින් අයින් කරන්න ඕන දේවලුත් තියෙනවා. සමහර දේවල් ඕනාට වැඩිය වදයක් නම් ඒක අයින් කරන එක වෙනම කතාවක්. ඒත් අපිට හැම දෙයක්ම සියල්ල අයින් කරන්න බැහැනේ. ඔබට පුළුවන්ද සියලුම දේවල් අයින් කරන්න? ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස අයින් කරන්න පුළුවන්ද? ඔබේ භෞතික වටපිටාව තියෙන දේවල් අයින් කරන්න පුළුවන්ද? පොළව කොහොමත් අයින් කරන්න බෑනේ. එහෙනම් ඉතින් ඔබට අහසට යන්න. ඒතර අහස අයින් කරන්න වෙනවා. අහසත් අයින් කරන්න පුළුවන්ද? බෑ. මේ ලෝකේ හැම දෙයක් මෙහෙම අයින් කරන්න බෑ. ඔබ හිතන් ඉන්නවා නම් මේවෙන් බැඳීමෙන් නිදහස් වෙනවා යනු සියලු දේවල් අයින් කිරීම, අතහැරලා දැමීම කියලා ඔබ වරද්දගෙන. බුදුදහම එහෙම පැහැදිලි කිරීමක් නැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ඒවට බැඳෙන්න තියෙන හේතුව දිහා බලන්න. මේවට බැඳෙන්නේ අවිද්‍යාව නිසා. මේව ගැන ඇත්ත නොදන්න නිසා. එහෙනම් ඇත්ත දැනගෙන ඒවට නොමැදී ඒවත් එක ජීවත් වීමක් තමයි බුද්ධාගමේ පැහැදිලි කරන්නේ. ඒතර බෞද්ධය කියන්නේ යථාර්ථ අවබෝධයෙන් ජීවත් වෙන කෙනා. ඒකට එයාට විවාහ වෙලා ඉන්න පුළුවන්.
යාට දරුවෝ ඉන්න පුළුවන් යාට ගෙවල් දොරවල් තියෙන්න පුළුවන් යාට යාන වාහන තියෙන්න පුළුවන් යාට සියලුම දේවල් තියෙන්න පුළුවන් නැති කෙනා නෙවෙයි බෞද්ධය කියන්නේ නැති කෙනාටත් බෞද්ධය වෙන්න පුළුවන් ඇති කෙනාටත් බෞද්ධය වෙන්න පුළුවන් මේ බෞද්ධකම කියලා කියන්නේ තමන්ගේ ඇතුළාන්තයේ පවතින ස්වභාවය ඒ අවබෝධය මොකක්ද මේ භෞතික දේවල් වලට බැඳිලා වැඩක් නැහැ කියලා අවබෝධ කර ගන්නවා හැබැයි බැඳිලා වැඩක් නැහැ කියන්නේ දැන් මම මේ කෝප්පෙට බැඳිලා වැඩක් නැහැ හරි ඒක හරිනේ ඒ කියන්නේ මම මේ කෝප්පෙන් වතුර බොන්නේ නැහැ වතුර වළඳන්නේ නැහැ කියන එකද නැහැ මම මේකෙන් වතුර බොනෝ වතුර බොන එක බැඳීමක් කියලා හිතන්නේ කොහොමද වතුර බොන එක අපි ප්‍රයෝජනයකට ගන්නවා බැඳෙනවයි කියලා කියන්නේ අපි ඒක මනසින් අල්ල ගන්නවා අපි කැමති විදියට තියාගන්න යනවා මේක දිගින් දිගටම පවතී කියලා හිතන් ඉන්නවා මේකෙදී යම් 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 අර මිත්‍යා සංකල්ප ටිකක් අපි දාගෙන ඉන්නවා මිත්‍යා සංකල්ප ටිකක් දාගෙන ඉන්නවා අපි මේ භෞතික දේවල් කෙරෙහි ඔබ ඔබේ සැමියා ඔබේ බිරිඳ කෙරෙහිත් එහෙමනේ ඒ සැමියා බිරිඳත් එක්ක සමගියෙන් සාධාරණව ජීවත් වෙන එක නෙවෙයි බැඳීම කියන්නේ දෙදෙනෙක්ට සමගියෙන් ජීවත් වෙන එක බැඳීමක් නම් ඉතර පන්සලේ ඉන්න හාමුදුරුවරුත් බැඳිලා වෙන්න එපැයි බුදු හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් හාමුදුරුවෝ ඒකම බැඳිලා වෙන්න එපැයි ඒගොල්ලෝ ඉතාමත් සමීපව ලෙන්ගතුව ජීවත් වුණානේ හැබැයි උන්වහන්සේලා එකිනෙකාට බැඳිලාද නැහැ එකට ජීවත් වීම සහ බැඳීම කියන්නේ දෙකක් බුදුහාමුදුරෝ පුතිගත්තිස්ස හාමුදුරන්ට ඉතාමත් කරුණාවෙන් ආදරයෙන් සැලකුවා ඒ කියන්නේ බුදුහාමුදුරෝ පුතිගත්තිස්ස හාමුදුරුවොත් එක බැඳිලාද නැහැ රාහුල හාමුදුරුවම ඇඟිල්ලෙන් රාහුල හාමුදුරුව ඇඟිල්ලෙන් එල්ලිලා ගියා බුදුහාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරුව තමන්ගේ පුතයි කියලා රාහුල කුමාරයට බැඳිලාද නැහැ එහෙනම් බුදුහාමුදුරුව බැඳීමෙන් නිදහස් වුණා කියන්නේ අර ඇඟිල්ල ගසලා දාලා රාහුල වෙලොල දාන එකද නැහැ ඔබ හිතන්නේ ඒක තමයි ඔබ බැඳීමෙන් නිදහස් වීම කියලා කියන්නේ රාහුල වල්ලන්නෙත් නැහැ හුරතල් කරන්නෙත් නැහැ රාහුලට යන්න කියලා වැඩක් බලාගෙන ඉන්න කියනවා එහෙම නෙවෙයි බැඳීමෙන් නිදහස් වෙන්නේ බැඳීමෙන් නිදහස් වෙන්නේ තේරුම් ගන්න ඕනේ මේකත් එක්ක මානසිකව බැඳීමක් බලාපොරොත්තුවක් හදාගෙන ඉඳලා වැඩක් නැහැ බලාපොරොත්තු වෙන ප්‍රශ්නේ තියෙන්නේ විවාහය ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා මේ පැත්තෙන් මන් දක්වන කරුණාව ආදරය මේ පැත්තෙන් ඒ විදිහටම ලැබෙන්න ඕනේ අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ එතකොට ඔබේ සැමියා බිරිඳ මිය ගියාම ඔබට වේදනාවක් ඇති වෙන්නේ ඒ සැමියා බිරිඳ මිය ගිය නිසාමද නැහැ අර ඔබට එයාගේ පැත්තෙන් ලැබෙන එක අහිමි වෙන එක නිසාමයි ඔබට වේදනාවක් ඇති වෙන්නේ. එනම් මේ බැඳීම නිසා වේදනාවක් හටගන්නේ බැඳිච්ච නිසා මිසක් අර කෙනත් එක ජීවත් වෙච්ච නිසා නෙවෙයි. ඒ කෙනත් එක ජීවත් වුණාට එහෙම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. අපි මානසිකව බැඳීමක් හදාගත්තොත් මං කැමති විදියට ඉඳීවි මටත් ඒ මේ සම්බන්ධෙත් එක්ක ඇති වෙන ඒ පැත්තෙන් ලැබෙන දේවල් දිගටම ලැබේවි කියලා අපි හිතාගෙන හිටියොත් අන්න එතන බැඳීමක් ඇති වෙනවා. මේ පීඩසිය හැමදාම මට මේ විදියට තියෙන්න ඕනේ මේ කෝප්පේ හැමදාම මට වතුර බොන්න ඕනේ කියලා එකක් දාගෙන හිටියොත් අන්න එතන බැඳීමක් හටගන්නවා මට කෝප්පේ තියෙනවා වතුර බොන්න පුළුවන් ඒ ඇති එවලේ 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 වර්තමාන ජීවත් වීමක් තමයි බුදුදහමේ පැහැදිලි කරන්නේ අනාගතේ මිය යන්න පුළුවන් අනාගතේ ඔබේ සැමියා බිරිඳ විතරක් නෙවෙයි ඔබත් මිය යනවා අනාගතේ කොහොමත් සියලු දෙනාම මිය යනවා අනාගතේ විතරක් නෙවෙයි ගැඹුරෙන් ගත්තාම වර්තමානයේ මේ මොහොතේත් මිය යනවා හටගන්නවා විනාශ වෙනවා ඒක තමයි නියත මරණය එතකොට මේ නියත වශයෙන් අපි මැරෙනවා සම්මුති මරණය කොහොමත් සිද්ධ වෙනවා නියත වශයෙන් මේ වෙලාවේ අපි මැරෙනවා හැබැයි අපි මේ මරණය සිහිපත් කරන්න ඕනේ කොහොමද සිහිපත් කරන්නේ අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි මට ඕන විදිහට තියාගන්න බෑ මේ කිසිම දෙයක් මට අහිති කරගන්න බෑ මේ කිසිම දෙයක් මම ඒ දේවල් වලට ඒ දේවල් වල පාඩුවේ තියෙන්න දෙන්න ඕනේ එහෙම තියෙන්න දෙන්න නැතුව මං ඒවා අහිති කරගන්න වාරයක් පාසා මට හඬන්න වෙනවා වැළපෙන්න වෙනවා ශෝක වෙන්න වෙනවා හුස්ම ඇතුළට එනවා හුස්ම එළියට යනවා අපිට කිසිම කරදරයක් නැතුව මේ හුස්ම එනවා හුස්ම යනවා හුස්ම එනවා හුස්ම යනවා හැබැයි අපි මේ හුස්මත් එක්ක බැඳීමක් හදාගත්තොත් හුස්මර මං ආදරය කරන්න ගත්තොත් මේ හුස්ම මං රැකගන්න හැදුවොත් හුස්ම රැකගන්න හදලා මං හුස්ම පරිස්සමෙන් උඩට ගන්නවා
පරිස්සමෙන් පහළට යවනවා මං හුස්ම ගැන බයෙන් ජීවත් වෙනවා එතකොට මට මේ හුස්ම ගන්න එක හරි වදයක් මේ හුස්ම ගන්න එක හරි කරදරයක් මේ හුස්ම ගන්න එක නිදහසේ ගමන් කරන වෙලාවේ තිබ්බ ඒ මානසික තත්ත්වෙ නෙමෙයි මට දැන් තියෙන්නේ මට මහා කරදරයක් මේ හුස්ම එහෙනම් පරිස්සම් කරන්න රැක ගන්න ආරක්ෂා කරගන්න කැමැති ලෙස පවත්ව ගන්න යන මේ මෝඩ අදහස් වලින් අයින් වෙන්න ඒකට ඒකේ පහඩුවේ තියෙන්න දෙන්න තමන්ගේ දරුවන්ට තමන්ගේ බිරිඳට තමන්ගේ සැමියාට තමන්ගේ කියලා තමන් සම්මත කරගත්ත හැම දෙයකටම ඒ දේවල් වල පාඩුවේ තියෙන්න දෙන්න අනබ්බිතෝ තතෝ ආග කියලා නෙවෙයි මේ ජීවිතයට එන්නේ අනනු ඥාතෝ ඊතෝ ගතෝ කියලා නෙවෙයි මේ ජීවිතෙන් යන්නේ යථාගතෝ තථාගතෝ ආපු විදිහටම යන්න වෙනවා කා තත්ත පරිදේවනා එහෙනම් මොකටද හඬන්නේ එහෙනම් මොකටද දුක් වෙන්නේ මරණානුස්සතිය කියලා කියන්නේ මම මැරෙනවා මගේ සැමියා මැරෙනවා බිරිඳ මැරෙනවා කියලා මේ මැරෙනවා මැරෙනවා කියලා හිතන එක නෙවෙයි මරණානුස්සතිය කියන්නේ මේ වෙලාවේ තමන්ගේ සිතිවිලි වල හට ගැනීම සිතිවිලි වල විනාශ වීම තේරුම් ගන්න ඔබ යම් දෙයක් සිතනවාද ඒ සිතන වෙලාවෙම ඒ සිතන සිත විනාශ වෙලා යනවා ඒ ගමම්ම නැවත සිතක් හට ගන්නවා ඇස් දෙක අරිනකොට මේ පෙනීම කියන සිත නිර්මාණය වෙනවා ඇස් දෙක වහපු ගමන් ඒ නිර්මාණය විනාශ වෙලා යනවා කනටත් ඇහිච්ච ගමන් එහෙමයි නහයට දිවට ඇඟට දැනෙච්ච ගමන් එහෙමයි ඒ වගේම මනසට මතක් වෙච්ච ගමනුත් එහෙමයි මේ සියල්ලම ඇති වෙනවා නැති වෙලා යනවා එතකොට මේ සිත නැති වෙලා නැති වෙලා නැති වෙලා නැති වෙලා යනව හැම මොහොතෙම එහෙනම් මේ සිතේ තියෙන දේවලුත් අපි ඒවත් දිගටම තියේවි කියලා හිතන් හිටියොත් ඒක හරිද අපිට අපේ සිතවත් දිගටම තියාගන්න බැරුවකොට අපි කොහොමද තවත් කෙනෙක්ගේ සිතත් දිගටම තියාගන්නේ තවත් කෙනෙක්ගේ ගතක් නම් කොහොමත් තියාගන්න බෑ කියලා ඔබට කොහොමත් තේරෙන්න ඕනේ ඔබට මේ වෙනකොට ඔබ පරිණතනම් ඔබ අවබෝධය තියෙන කෙනෙක් නම් ඔබට තේරෙන්න ඕනේ මේ භෞතික දේවල් කවදාවත් සදාකාලික නැහැ ඒවා කලක් පවතලා විනාශ වෙලා යනවා කියලා ඔබට කොහොමත් පේන්න ඕනේ කොහොමත් මලගේවල් මරණගේවල් දැකපු හැමෝටම තේරෙන්න ඕනේ අපි ජීවත් වෙන්නේ හැමදාම අවුරුදු 60-70ක් යනකොට කොහොමත් මැරෙනවා ඊට කලින් මැරෙන්නත් පුළුවන් මේ මොහොතේ මැරෙන්නත් පුළුවන් සම්මුති වශයෙන් ඒක කොහොමද දැනන් ඉන්න ඕනේ ඊට එහා ගියපු අපේ මේ සිතේ හට ගැනීම සිතේ විනාශ වීම අපි ඒකත් දකින්න ඕනේ මේ සිත ඇති වෙලා නැති වෙන විදිහ තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ සිතට ඇති වෙන දේවල් ගැන වැඩි විශ්වාසයක් තියාගන්න එපා ආදරය කරුණාව හිතවත්කම ලෙන්ගතුකම ඒ හැම දෙයක්ම විනාශ වෙනවා ඒ දේවල් විතරක් නෙවෙයි තරහ ඊර්ෂ්‍යාව ක්‍රෝධය මොනවා සිතේ හටගත්තත් ඒ සිත ඉතාමත් ස්වල්ප වේලාවකදී විනාශ වෙලා යනවා එහෙනම් ඔබ ඒ සිතේ හටගත්ත දේ දිගටම තියෙන්න ඕනේ ඒ වගේම ඒ හටගත්ත දේ අයින් කරන්න ඕන කියලා දැඩිව වෙහෙසෙන්න යන්න එපා මොකද කොහොමත් ඒ සිත ඉතාමත් වේගයෙන් විනාශ වෙලා යනවා ඔබට කරන්න තියෙන්නේ නිරීක්ෂණය කරන්න පමණයි නොදැන ගියොත් අතරමඟ දැනගෙන ගියොත් කතරගම එහෙනම් මේ සිතේ ඇත හට ගන්න දේවල් ඔබ ඉවත් කරන්න යන්නත් එපා තියා ගන්න යන්නත් එපා ඔබට කරන්න තියෙන්නේ නිරීක්ෂණය කරන්න මගේ සිතේ හටගත්තේ රාගයක් නම් රාගයේ හටගත්ත බව නිරීක්ෂණය කරගන්න මොකද ඒ නිරීක්ෂණයත් එක්කම ඒ රාගය විනාශ වෙනවා එතකොට ඒ රාගේ විනාශ වීමත් නිරීක්ෂණය කරන්න උදය දකින්න වය දකින්න හට ගැනීම දකින්න නිරුද්ධ වීම දකින්න තරහක් එනවා ඒ වගේම තරහ සමනය වෙනවා ඒ වගේම ඊර්ෂ්‍යාවක් එනවා ඒක සමනය වෙනවා කැමැත්තක් එනවා ඒක සමනය වෙනවා ප්‍රිය බවක් එනවා සමනය වෙනවා ශ්‍රද්ධාවක් එනවා සමනය වෙනවා මේ හැම දෙයක්ම එනවා යනවා හුස්ම එනවා හුස්ම යනවා වගේ මේ සිතටත් අරමුණු යහපත් අයහපත් කී කී අපි වෙන් කරන්න නරකයි ඒ වුණාට විවිධාකාර අරමුණු මේ සිතට එනවා ඒ වගේම සිතෙන් යනවා යනවා කියන්නේ නැති වෙලා යනවා හතර මේ සිතේ හට ගැනීම විනාශ වීම දකින්න අපි උත්සාහ කරන එක වැරදි මේ සිතේ තියෙන දේවල් තියාගන්න
ඒක තමයි වැරද්ද. අපි උත්සාහ කළොත් ඒ සිතේ හැටගත් දේවල් දිගටම තියාගන්න. අන්න එතන ප්‍රශ්නයක්. සමාධියත් හට ගන්නවා, සමාධියත් විනාශ වෙනවා. එතකොට මේ සමාධිය දිගටම තියෙන්න ඕනේ, ආදරය දිගටම තියෙන්න ඕනේ, කරුණාව දිගටම තියෙන්න ඕනේ, මෛත්‍රිය දිගටම තියෙන්න ඕනේ, හිතේ තියෙන විවේකයේ දිගටම තියෙන්න ඕනේ. ඒ වගේම මම හිතට කොච්චර බැඳෙනවද කිව්වොත්, මම හිතනවා මගේ සිත මේ ඇති වෙලා තියෙන පිවිතුරු බව දිගටම තියෙන්න ඕනේ. මේ ධර්මදේශනාව අහනකොට ඔබේ සිතේ ඇති වෙන ප්‍රසන්න බව, ඔබේ සිතේ ඇති වෙන එකඟ බව, ඔබේ සිතේ ඇති වෙන ශ්‍රද්ධාව ඔබ හිතනවා නම් දිගටම තියෙන්න ඕනේ කියලා ඔබ ඉතාමත් මෝඩයි. මොකද ඔබ වෙන චැනල් එකක් දාපු ගමන්, ඔබ ඒ වගේ මේ ධර්ම දේශනාව අහලා නැකිටලා වෙන වැඩකට ගියපු ගමන් ඔබේ අර තිබ්බ ශ්‍රද්ධාව, ඔබේ හිතේ තියෙන විවේකී ඔක්කොම නැති වෙලා යනවා. ඔබේ සිතේ තියෙන ඔක්කොම දේවල් වෙනස් වෙලා යනවා. ඔබ මුහුණ දෙන්න ඕන එකට. ඒක තමයි යෝගාවචරයාගේ ස්වභාවය. ඔබ අර ඇතිවෙච්ච දේ දිගටම තියෙන්න ඕනේ කියලා හිතන එක තමයි ඔබේ මෝඩකම. ඒක දිගටම තියෙන්නේ, ඒක එවලේ විතරයි තියෙන්නේ. ඉතින් එවලේ රස විඳින්න, එවලේ ඒක තෘප්තිමත් වෙලා ඒක අතහැරලා දාන්න. ඒකයි කියන්නේ බැඳීමෙන් නිදහස් වීම කියලා. බැඳීමෙන් නිදහස් වීම කියන්නේ සිතත් හටගන්න එක දකින්න නැහැ කියන එක නෙවෙයි. බැඳෙන්නේ නැහැ කියලා කියන්නේ පාවිච්චි කරන්න නැහැ කියන එක නෙවෙයි. බැඳෙන්නේ නැහැ කියන්නේ අහක බලන් ඉන්න එක නෙවෙයි. ගොඩක් මේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපි ගිහි ජීවිතය ගත කරන ඔබ විශේෂයෙන්ම බැඳීමෙන් අයින් වෙනවයි කියලා පවුලේ සෑහෙන ප්‍රශ්න හදාගන්නවා. මහත්තයත් එක්ක, දරුවොත් එක්ක, ගෙවල් දොරවල් වල ඉන්න අනිත් අයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? ඔබ බැඳීමෙන් අයින් වෙනවයි කියලා ඒගොල්ලොන්ගෙන් අයින් වෙන්න යනවා, පුද්ගලයන්ගෙන් අයින් වෙන්න යනවා. පුද්ගලයන්ගෙන් අයින් වෙන එක නෙවෙයි බැඳීමෙන් අයින් වෙනවයි කියන්නේ. බැඳීමෙන් අයින් වෙනවා කියන්නේ ඒගොල්ලොත් එක තියෙන මානසිකව ඇති කරගන්නා වූ බලාපොරොත්තු, මානසිකව දාගෙන ඉන්න මේ සංකල්ප වලින් අයින් වෙනවා මිසක් භෞතිකව අයින් වෙන එක නෙවෙයි. ඔබට හිනා වෙන්න පුළුවන් වෙන්න ඕනේ, ඔබට මෛත්‍රී කරන්න පුළුවන් වෙන්න ඕනේ, ඔබට කරුණාව දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබේ දරුවා කෙරෙහි පමණක් නෙවෙයි, අනෙක් සියලුම දරුවන් කෙරෙහිත්, ඔබේ සැමියා කෙරෙහි පමණක් නෙවෙයි, මේ ලෝකේ සියලුම අය කෙරෙහි, මේ හැම කෙනා කෙරෙහිම කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හැම කෙනා කෙරෙහිම එක ලෙසම ඔබට දක්වන්න පුළුවන් හැකියාව ලැබුණොත් ඔබ බැඳීමෙන් නිදහස් වෙලා. බැඳෙනවයි කියන්නේ ඔබ වෙන් කරගෙන එක පිරිසක්, ඒ පිරිස දිගටම තියේවි, මට ඕන විදිහට තියේවි, මේක මෙහෙම වේවි කියලා ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවත් වෙනවා නම් ඔබ බැඳිච්ච කෙනෙක්. ඔබට ඒ එතනම ඉන්නත් පුළුවන්, හැබැයි කිසිදු බලාපොරොත්තුවක් නැතුව. අර මිගජාල කියලා සූත්‍රයක් තියෙනවා සංයුතනිකායේ. මේ මිගජාල සූත්‍රයේ මේ මිගජාල භික්ෂුව අහනවා, ස්වාමීනි තනියෙන් සිටීමයි දෙවැන්නෙකු සමග සිටීමයි කියලා මං අහලා තියෙනවා දෙයක්. මොකද්ද ස්වාමීනි තනියෙන් සිටීම සහ දෙවැන්නෙකු සමග සිටීම කියන්නේ? බුදුහාඳුර පැහැදිලි කරන මිගජාල, යම් කෙනෙක් සියලු බඳි බැඳීම් වලින් නිදහස් වෙන්න හිතාගෙන, සියලු දේවල් අතහරින්න හිතාගෙන ආරණ්‍යගත වෙනවා, කැලේකට යනවා. එය සියලුම දෙනා නැති තනි තැනක තනියෙන් ජීවත් වෙනවා. හැබැයි අර පරණ මතකයන්, පරණ සංකල්ප ගොඩ ඔළුවේ තියාගෙන මිගජාල ඔහු සැබෑවට තනි වූයෙක් නෙවෙයි, ඔහු ගාව තණ්හාව නැමැති දෙවැන්නා ජීවත් වෙනවා. මිගජාල යම් කෙනෙක් සියලුම දේවල් තියෙන තැන, ඔහුගේ සියලුම අඳුරන අය, සියලුම හිතමිතුරන් සිටින තැන, එක භික්ෂුන් වහන්සේ කෙනෙක් අරමුණු කළා කියන නිසා කියනවා, සියලු දේවල් ඇති විහාරස්ථානයක, ග්‍රාමවාසී ස්ථානයක, හැබැයි ඒ කිසිම දෙයකට නොබැඳී, ඒ කිසිම දෙයක් සඳ කෙරෙහි නොඇලී ජීවත් වෙන භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව සැබෑවටම තනි වූයේ මක්නිසාද? ඔහුගාව තණ්හාව නැමැති දෙවෙන්නා නැති නිසා. භෞතිකව තනි වෙන්න යන්න එපා. භෞතිකව තනි වෙන්න ඇත්තටම අවශ්‍ය නැහැ. අපි ආධ්‍යාත්මිකවයි තනි වෙන්න ඕනේ. ආධ්‍යාත්මිකව අපි සියලු දේවල් අතහරින්න ඕනේ. භෞතිකව ඒ දේවල් වලට තියෙන්න දෙන්න ඕනේ. අපිට ඇඳුම් අතහරිනවයි කියලා පුළුවන් කරන්න එකම දේ මොකද්ද? ඔබේ ඔය ඇඳන් ඉන්න එක්ක ගවුම, එක්ක සාය, එක්ක කලිසම, එක්ක ෂර්ට් එක, ඒක ගලවලා සිවුරක් දාගත්තාම ඔබ ඇඳුම් අතහැරලාද? නෑ. ඇයි? සිවුර කියන්නේ ඇඳුමක් නේ. ඒ ඇඳුමෙනොත් අයින් වෙන්න ඕන කියලා ඊට පස්සේ ඇඳුම් නැතුව හිටියොත් ඒතොර නිගණ්ඨ ආගමනේ. ඒතොර ඒකද ධර්මය කියන්නේ? නැහැ. ඇඳුම් අතහැරීම කියලා කියන්නේ මේ ඇඳුම අයින් කළා දාන එක නෙවෙයි. ඇඳුම් තීච්ඡ දෙන්. ඒත් මේ ඇඳුම ඇත්තටම ඇඳුමක්ද? නැහැ.
නූල්ද නැහැ පුළුන්ද නැහැ පස්ත නැහැ මෙතන ධාතු මාත්‍රය පමණයි ඇඳුමක් කියලා එකක් නැහැ එහෙනම් මේ ඇඳුමට බැඳිලා වැඩක් නැහැ ඇඳුම තීච්ඡ දෙන් මගේ ඇඟේ ඇඳුම තීච්ඡ දෙන් ඇඳුම කුමක් සඳහාද ඇඳුම Tamange මේ ශාරීරිය ආවරණය කර ගැනීම සඳහා ඇඳුම ලස්සනට ඇඳතර කමක් නැද්ද කමක් නැහැ ලස්සන ඇඳුමක් ඇඳතර කමක් නැද්ද කමක් නැහැ ගණන් වැඩි ඇඳුමක් ඇඳතර කමක් නැද්ද කමක් නැහැ හැබැයි ලස්සනයි ගණන් වැඩි කියලා ඔළුවට ගත්තොත් අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඇඳුමේ වර්ගය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රෑන්ඩ් එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රයිස් එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඒක කොච්චර ප්‍රමාණයක් ඔළුවට ගන්නවද අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඔළුවට ගන්න ප්‍රමාණය අතහැරලා ඔබට කැමති තරම් භෞතික වියදමක් කරලා භෞතික වටිනාකමකින් යුක්ත දේවල් පරිහරණය කරන්න පුළුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතර වැරද්ද තියෙන්නේ මේ මානසිකව දහාගෙන ඉන්න බන්ධනයන්ගෙන්. එතකොට මගෙන් මේ ධර්මදේශනාව සඳහා අරමුණු කරගන්න කියලා තීර තියෙන්නේ නියත මරණේ මෙනෙහි කරමින් මරණානුසති භාවනාව වැඩිමෙන් මිය ගිය අය වෙනුවෙන් දුක් වීම අඩු කරගෙන නිවනට යොමු වෙන්නේ කොහොමද කියලා තමයි මගෙන් අහලා තියෙන්නේ මේ දේශනාව පවත්වන්න කියලා. ඉතින් මම පැහැදිලි කරන්නේ එන්නේ ඒක නිසා නියත මරණය මේ හැම මොහොතම සිත් වෙන හට ගැනීම විනාශ වීම දකින්න මේ විනාශ වීම දකිනකොට අපිට තේරෙනවා බැඳිලා වැඩක් නැහැ. හැබැයි අපි වගකීම් ඉටු කරන්න ඕනේ යුතුයකම් ඉටු කරන්න ඕනේ ඒ හා ඒ අයත් එක්ක ඉතාමත් මිත්‍රත්වයෙන් ජීවත් වෙන්න ඕන සියලු දෙනාමත් එක්ක මේ සියලු දෙනාමත් එක්ක මිත්‍රත්වයෙන් ජීවත් වුණාට බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ අපි කැමති විදිහට තියාගෙන වැඩක් නැහැ තියාගන්න උත්සාහ කළ වැඩක් නැහැ මොකද ඒ දේවල් අපි කැමති විදිහට පවතින්නේ නැහැ ඒ දේවල් වලට ඒ දේවල් වල පාඩුවේ තියෙන දීලා මම මගේ පාඩුවේ ජීවත් වීමයි සිද්ධ කරන්න ඕනේ අන්න එහෙනම් ඒ දේවල් වලට ඒ දේවල් වල පාඩුවේ තියෙන දෙන්න අපිට කියලා නෙවෙයි මේ ජීවිතේ දෙන්නේ අපිට කියලා නෙවෙයි මේ ජීවිතයට යන්නේ අර එක ගෑනු ළමෙක් හිටියලු පන්සලක් ළඟ මේ පන්සලක් ළඟ හිටපු මේ ගෑල් ළමයා විවාහ වෙලා නැහැ මේ ගෑල් ළමයාට හදිස්සියේ දරුවෙක් හම්බුණා එතකොට හැමෝම අහනවා කාගේද මේ ළමයා කවුද තාත්තා එතකොට මේ ගෑල් ළමයා කියනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි තාත්තා ඊට පස්සේ මේ මිනිස්සුන්ට තරහා ගියා මේ ගෑල් ළමගේ මේ ළමයාව අරගෙන ගිහිල්ලා හාමුදුරන්ට බැනගෙන ගිහිල්ලා තියාගන්න ඔයගේ ළමයා කියලා ළමයාව දුන්නලු හාමුදුරන්ට හාමුදුරු මොකද කරේ ආයේ කාත් හොඳයි කියලා ළමයාව ගත්තලු ඊට පස්සේ මේ මිනිස්සු ගෙදර ගියාම දුව අහන කොහොම මේ ළමයා ළමයා ඉතින් හාමුදුරුවන් කියපු නිසා අපි දීලාව කිව්වා මොනෝද ඔයගොල්ලෝ කරේ හාමුදුරුවන්ගේ කියලා කිව්වේ ඔයගොල්ලෝ යාට බය නැසම් මුකුත් නොකියාවි කියලා හිතලා හාමුදුරුවන්ගේ නෙවෙයි ළමයා අර අහවල් මිනිස්සයාගේ ළමයා කියලා මිනිස්සෙක්ව පෙන්නුවා අන්න ඊට පස්සේ මේ මිනිස්සු මොකද කරේ අර ගෑල් ළමයට බැනලා පන්සලට ගිහිල්ලා අනේ හාමුදුරනේ අපිට සමා වෙන්න අර කෙල්ලට පිස්සු බොරු කියලා තියෙන්නේ අපේ ළමයා වාපව අපිට දෙන්න කිව්වා හාමුදුර මොකද කරේ ආයේ කාත් හොඳයි කියලා ළමයාව දුන්නලු බලන්න ඒ හාමුදුරෝ මහා නින්දාවක් හම්බුණා ගැටෙන්න ගියාද නෑ ඒ කාත් හොඳයි කියලා බාරගත්තා නින්දාවෙන් ගැලවුණා ඒකත් හොඳයි කියලා බාරගත්තා එහෙනම් මේ ජීවිතේ අපි බාර ගැනීමෙන් තොරව ප්‍රතික්ෂේප කරන්න ගියොත් මට ඕන විදියට තියාගන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා එහෙනම් ඉර උදා වෙනවා බැහැල යනවා ඒක බාර ගන්න මල් පිපෙනවා පරවෙනවා ඒක බාර ගන්න ගඟ ගලාගෙන එනවා යනවා ඒක බාර ගන්න මිනිස්සු ඉපදෙනවා මැරෙනවා ඒක බාර ගන්න එහෙනම් මේ අලුත් අවුරුද්ද උදා වෙන මේ එළඹෙන අලුත් අවුරුද්දේ ඔබට සිද්ධ කරන්න තියෙන්නේ එකම එක දෙයයි මේ උදා වූ අලුත් අවුරුද්දේ ජීවිතය අලුත් කරගන්න කොහොමද අලුත් කරගන්නේ මම බැඳෙන්නේ නැහැ මම සියලු දේවල් බාර ගන්නවා සෑම මොහොතකම සිද්ධ වෙන ඇතිවීම නැතිවීම මම තේරුම් ගන්නවා යෝචේ වස්ස සතන් ජීවේ අපස්සං උදයව්වේයන් කවුරු හරි ජීවත් වුණොත් අවුරුදු 100ක් නොදැක මේ ඇතිවීම නැතිවීම මේ සිතේ හට ගැනීම නැතිවීම නොදක අවුරුදු 100ක් ජීවත් වුණොත් අන්නේ අවුරුදු 100ට වඩා ඒකාහං ජීවිතං සෙය්‍යෝ එක දවසක් කවුරුහරි ජීවත් වුණොත් පස්සතං උදයව්වයන් දැකලා මේ ඇතිවීම නැතිවීම අන්න ඒ එක් දිනය වටිනවලු අර නොදැක ජීවත් වෙන අවුරුදු 100ට වඩා එහෙනම් එක් දිනක් හෝ මේ ඇතිවීම නැතිවීම ලෝක යථාර්ථය සත්‍ය දැනගෙන ජීවත් වීම ඔබේ මනසට හිතකරයි ඔබේ අවබෝධයට ඉතාමත් වැදගත් වෙනවා එහෙනම් සත්‍ය සොයන කෙනෙක් සත්‍යවාදී වෙන්න ඕනේ සත්‍යගරුක වෙන්න ඕනේ
අවංක වෙන්න ඕනේ. ඒ අවංකත්වයත් එක්කම මේ ලෝකේ තියෙන උදේවය හට ගැනීම නිරුද්ධ වීම දකින්න මේ ලෝකයේ කෙරෙහි තියෙන බන්ධනයන් එතකොට අඩු වේවි. ජීවිතේ සිද්ධ වෙන දේවල් බාර ගන්න ඒකත් හොඳයි කියලා. එලෙස ජීවිතේ බාරගෙන උතුම් මොණිවණින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෝහක්ඛයෝ නිබ්බානං